निवेदिकाहते फास्ट फूड गैप को दाखवा साक्षात्कार क्रीम सिद्ध करा जाम के ट्यूब के चुटका मटे मंगहरी देखिए ने का किया न बाला ने पुते में अनिता ये इतने टाइम लगा साक्षात्कार करा देखिए ने चुटका क्या ने जाम के ट्यूब ने के एक मिनट पुते जाम के ट्यूब ने कारा गिरने वाला टक्कर वाला किया ने එතනට වෙනකන් සාකච්ඡා කරලා වෙලා යවන්න බෑ මට මෙන්න මේ ගානට මම මතක විදියට මෙතනට වෙනකන් මම කතා කරා බලන්න 32 වෙනි ගාන වෙනකන් ලියාගෙනද කියලා ඔව් 32 වෙනකන් හරි ඊළඟට මම 33 වෙනි ගානේ ඉඳන් හදාගෙන යනවා වල දන්න ජාමිතිය අපි හදන්නේ වෙනත්ම විදිහකට ජාමිතිය අර වේගෙන් අපි යන්නේ නෑ ගාන හදන්නේ ටිකයි ඒ වුණාට එකෙන් තුල තියෙන ජාමිතිය තියරි ටික සියල්ල සාකච්ඡා කරේ මතක් කරගැනේ සිද්ධ වෙනවා අ ඊළඟ කේනන් 33 වෙනි ගානේ ජාමිතීය නීතියක් කතා කරන්න නෙමෙයි කියන්නේ මේ ත්‍රිකෝණ අංග සාම්‍ය ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා මෙතන තියෙන්නේ ඔයාලා දන්නවා ත්‍රිකෝණ යුගලයක් අංග සම වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා මෙයා අංශක 60යි මෙයා අංශක 61යි මෙයා අංශක 59යි හරිද ඊට පස්සේ ඒ වගේ මෙතන ත්‍රිකෝණයක් තියෙනවා z x y කියලා මේ පාදයට සමානයි මෙතන පාදය මෙතන පාදයට සමානයි right දැන් අපි ගහන්නේ x y z කවුද කියලා පුතේ අපිට පහසුවෙන් x කියගේ ගන්න පුළුවන් x කියන්නේ මේ ඉරිකැලේ දෙකක් ගහලා තියෙන පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ මේකෙත් ඉරිකැලේ දෙකක් කියලා තියෙන පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ අංශක 61යි එහෙනම් x කියන්නේ අංශක 61යි හරි ඊළඟට y කියවන්න පුළුවන් y කියන්නේ මේ තනි ඉරිකැලක් ගහලා තියෙන පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ. ඒක තනි ඉරිකැලක් ගහලා තියෙන පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ මෙන්න මෙයා. එහෙනම් y කියන්නේ අංශක 60යි. එහෙනම් z කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. z කියන්නේ කවුද කියලා තේරෙනවා. ඉතුරුලා තියෙන කෝණේ 59. එහෙනම් මේ z කියන්නේ තමයි අංශක 59 වල. ඔන්න තියෙනවා පුතේ කෝණ තුන. ඔන්න x y z කෝණ තුනම ඔයාලෝ හොයාගන්න. ඊළඟට ප්‍රශ්න අංක 34 34 වෙනි ගාන මෙන්න මෙහෙමයි කියලා බලමු රූපය ඇදලා මේකට යොදා ගන්න පුළුවන් ප්‍රමේය මොකක්ද කියලා. ප්‍රමේය ඉතින් හැබැයි කියලා දෙන්න. මේ පාදේ සමානයි. මෙයා x මෙතන f අංශක 65යි. D, C, E, B, A, right. यहाँ पे गाने X की ये दिखिए ला, X की आगे की ये दिखिए ला। बुद्धि में तंदी भाविता है ना प्रमेयन देखा की है ना। मंगे देखा मैं पहले दिखलीम करना मैं पहले मैं का दालो प्रमेयन देखा की है ना। होने मैं गान हादन ना होने प्रमेयन देखा। पालनीय तो होने वृत्ति चतुराश्र संबंध प्रमेयन। बुद्धि आप शीर्ष हतर मैंने चतुराश्रेवनी चतुराश्रेना පාදයක් දික් කිරීමෙන් හැදෙනවා බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් හැදෙනවා බාහිර කෝණය. අන්න ඒ බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා නිත්‍යක් කියනවා. ජ්‍යාමිතික ප්‍රමේයයක් ඉගෙන ගත්තා. ඕනෑම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එරුණා මෙයා මෙයාට සමාන. අන්න ඔය ප්‍රමේයෙ මෙන්න මෙතන තියෙන වෘත්ත චතුරස්‍රයක් වලට පේනවා මේ මෙන්න මේ ආකාර වෘත්ත චතුරස්‍රයක් තියෙනවා මේ වෘත්ත චතුරස්‍රයේ මෙන්න මේ පාදයේ විතර දික් කිරීමෙන් සෑදීලා තියෙනවා මෙන්න මෙතන බාහිර කොට
අන්නේ බාහිර කෝණය හරියට මේ වගේ එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට පුතේ සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන කෝණය මෙලාගේ අගයට සමාන වෙනවා. මෙයා අංශක 65 නම් එනන් කතාව පැහැදිලි. මෙතන අංශක 65. දැන් ඔකම පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය මේකෙදී යොදා ගන්න තියෙනවා. දැන් ඒක ලියන වලට සෙත ලකුණක් ලැබෙනවා. කොහොමද ඒක ලියන්නේ? A C B කෝණය අගය සමානයි අංශක 65 කියලා ලියනවා. හේතු ලිවීම අනවශ්‍යයි ජ්‍යාමිතික කරලා. ඔය පළවෙනි ස්ටෙප් එක. දැන් ඔක කොන එක ප්‍රමේයයක් කියනවා. මේක තමයි ප්‍රමේය. මේකෙන් පාවිච්චි. හරිද? ඔයාලට ජ්‍යාමිතික ප්‍රමේයයක් කියලා ඒකට අදාළව මේක ඇප්ලයි කරන විදියත් කියලා දෙනවා. දැන් සමවර දෙපැත්තම යනවා. ඊළඟට පුතේ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයයක් කියනවා. ගණිතයේදී ඉගෙන ගන්න. ඕනෑම සමද්විපාද ත්‍රිකෝණයක. පාද දෙකක් සමාන ත්‍රිකෝණයක. සමද්විපාද ත්‍රිකෝණයක මේ සමාන පාද දෙක ඉන්නවද? අන්නේ සමාන පාද දෙකට ඉස්සරහින් ඉන්න කෝණ දෙක සමාන වෙනවා කියලා ජ්‍යාමිතික ප්‍රමේයයක් තියෙනවා. ඕනෑම ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක සමද්විපාදය කියන්නේ පාද දෙකක් සමානයි කියන එක. සමද්විපාද ත්‍රිකෝණයක අර සමාන පාද දෙකදී සමාන පාද දෙකට ඉස්සරහින් ඉන්න කෝණ දෙක සමාන වෙනවා කියලා ජ්‍යාමිතික කියනවා. එහෙනම් ඒක තමයි මෙතනදී ඊළඟට ඇප්ලයි වෙන්නේ. මෙන්න තියෙන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ මේ පාදය මෙතන පාදයට සමානයි. වෙනවද? පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන නම් ඒ සමාන පාද දෙකට ඉදිරියේ තියෙන කෝණ දෙක සමාන වෙනවා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන කෝණය මෙන්න මෙතන කෝණයට සමානයි. ඒ අනුව මෙතන අංශක 65 නම් මෙයාගේ අගයත් අංශක 65 වුණ අපි x කියාගේ හොයාගත්තේ අනුව අංශක 65යි. ඔන්න තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට එක මෙරවුල්ල ඒ කොටසත් තේරුම් ගන්න හැකියාව තියෙනවා කියලා. මම මේ කරගෙන යන වෙනස්ම ආකාරය ජාම්තිය හොඳටම තේරුම් ගන්න පුළුවන්. මොකද අදාළ ගානට නියමිත ප්‍රමේය මම ඒකට ඉදිරියෙන් ඔයාලට කියලා දීලයි මම මේ ගාන යන්නේ. එතකොට ඔයාලා ගාන හදන විදිහ ඉගෙන ගන්නවා. ක්‍රම තුනක්. එතකොට මේකෙන් ඔයාලා ගොඩ දාන ප්‍රමේය ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ප්‍රමේය ගානට ඇප්ලයි කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අවසානයේ ගානත් හැදෙනවා. හැබැයි ඉතින් මේ අර හදන ගණන් ප්‍රමාණය දා වගේ නෙමෙයි ගොඩක් හදන්න හම්බ වෙන්නේ. ටිකෙන් ටික යන්නේ. මොකද ඔයාලට මේ ප්‍රමේයන් ටික ඔක්කොම මතක් කරලා දීලා තමයි මම මේක යන්නේ. හිතන මේක සාර්ථකයි. තමයි ගොඩක් දාලා තිබ්බ මේක හොඳයි කියන්නේ. රයිට්? හොඳයි. මොන මන් දැන් ගාන හැදුවට පස්සේ ප්‍රමේය මම මතකද වෙ. ඔයාලා මේවා මතක තියාගන්න මේ වගේ ප්‍රමේය අපි කතා කරා. හා 34 වෙනි ගාන එහෙම. මේ අපි හදාගෙන යන්නේ 2016 අවුරුද්දේ අපස සාමාන්‍ය පෙළ විභාගයට ආපු ජ්‍යාමිතික ගැටලු ටික. ප්‍රශ්න අංක 35 නම් පරිවර්තන දාන්න තියෙන. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. ඉතින් සමාන්තර ආශ්‍රයක් ගත්තාම මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය. මේ දෙන සමාන්තර ආශ්‍රය. හරිද? පාද යුගල සමාන්තර බහුවස්සයක් තමයි සමාන්තර ආශ්‍රය. මේකේ ලක්ෂණ තමයි පුතේ. කොහොමත් පාද යුගල් සමාන්තරයි. ඒක එකක්. මේ හිම තියනවනේ සමාන්තර ආශ්‍රය. ඒ විතරක් නෙමෙයි සම්මුඛ පාද සමානයි. මෙයාට මෙයා සමානයි මේ පාදෙට මේ පාදෙ සමානයි. ඒ විතරක් නෙමෙයි සම්මුඛ කෝණ සමානයි. මෙතන කෝණයට මෙතන කෝණය සමානයි. මෙතන කෝණයට මෙතන කෝණය සමානයි. සම්මුඛ කෝණ සමානයි. ඒ විතරක් නෙමෙයි විකර්ණ එකිනෙක සමච්ඡේදනේ නෙමෙයි. මෙතන විකර්ණ මේ විකර්ණේ මේ විකර්ණේ මෙන්න මේ විදිහට සමානව කොටස් වලට බෙදෙනවා. මේ විකර්ණේ මේ විකර්ණේ විකර්ණ එකිනෙක සමච්ඡේදනේ වෙනවා කියලා. ඔය දින සමාන්තර ආශ්‍රයකදීන ලක්ෂණ ටික. බලමු දැන් මේ හරි වැරදි දාලා කි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. හරි. සමානත්වල සමාන්තරත්වය එම ප්‍රකාශය නිවැරදි. සමාන්තරාශික සම්මුඛ කෝණ සමාන නේ මම කියලා සම්මුඛ කෝණ සමාන වෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. සමාන්තරාශික වර්ගඵලයේ එක් විකර්ණයේ මගින් සමච්ඡේදනය වේ. සමාන්තරාශික වර්ගඵලය එක් විකර්ණයේ මගින් සමච්ඡේදනය වේ. හරියට මෙන්න මේ විකර්ණයේ මේ සමාන්තරාශික වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ විකර්ණයෙන් මේ සමාන්තරාස සමානත්වයෙන් හරියටම මේකෙනම් මේ කියලා තියෙන ප්‍රකාශ තුනම නිවැරදි. නිවැරදි ප්‍රකාශ තුනම පුතේ නිවැරදි බවට හරි ප්‍රකාශ බවට පත් වෙනවා. 35 වෙනි ගැටලුව ඔන්න ඔහොමයි අපිට විසඳන්න තියෙන්නේ. ඊට පස්සේ 36 වෙනි ගැටලුව මම හිතන්නේ රූපය ඇදියට නම් මට ප්‍රමේය හිතා ගන්න පුළුවන්. චතුරාර්ය සම්බන්ධ ප්‍රමේය. අපි රූපය අදාළව බලමු මොකද්ද ප්‍රමේය.
A, B, C, D. අංශක 80යි. මේක O. හරි. රෝපේදී තොරතුරු ඇසුරෙන් C, D, A විශාලත්වය. C, D, A. මෙන්න මේ කෝණේ විශාලත්වය අපි සරල ප්‍රශ්නයක් උදේ. මොකක්ද නේද මේකේ ජාම්තික නීතිය? අපි ඉගෙන ගන්නවා ඕනෑම වෘත්ත චතුරස්‍රයක. මෙහි වෘත්ත චතුරස්‍රයක්. නෝ වෘත්ත චතුරස්‍රයක්. චතුරස්‍රයක ශීර්ෂ 4 මේ විදිහට කකුල් 4 කියලා හදනකොට වෘත්තයක් උඩ තියෙනවා නම් ඒ වගේ චතුරස්‍ර වලට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක්. ඕනෑම වෘත්ත චතුරස්‍රයක පුතේ සම්මුඛ කෝණ තියෙනවා. සම්මුඛ කෝණ පරිපූර්කයි. ඕනෑම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පුතේ මොකද වෙන්නේ පරිපූර්කයි. ඒ කියන්නේ ඒ දෙන්නගේ එකතු අංශක 180ක්. ඕනෑම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්කයි. ඒ දෙන්නගේ එකතු අංශක 180ක්. ඒ කියන්නේ මෙයා අංශක 100ක් වුණොත් මෙයා අංශක 80ක් වෙනවා. මෙයා අංශක 70ක් වුණොත් මෙයා අංශක 110ක් වෙනවා. කොහොම හරි මේ සම්මුඛ කෝණවල එකතුව 180 සම්පූර්ණ වෙනවා. ඒක ජ්‍යාමිතික නීතිය. එහෙනම් දැන් මේකේ A B C D කියන වෘත්ත චතුරස්‍රය මෙන්න මේ දෙන්න එහෙනම් මේ සම්මුඛ කෝණනේ මොනට මොන ඉන්න කෝණනේ මේ දෙන්නගේ එකතුව. මෙයයි මේ එකතු කරාම 180 වෙයි. එහෙනම් කතන්දරේ පැහැදිලි ADC කෝණය යගේ කීයද කියන්නේ. කොහොමද ගන්න? 180 වෙන් මේ 80 අඩු කරන්න පුතේ අංශක 100යි. වනිතා පහසෙන් උත්තරේ ගත්තා එක විතරගේ අංශක 100යි. හරිද? 80යි 100යි 180. එහෙනම් ඔන්න බලන්න ඒකට උත්තරේ ලබා ගන්න. 36 වෙනි ගාන ඔන්න ඔහොමයි පුතේ අපි හදන්නේ. ප්‍රශ්න අංක 37ට වෘත්ත එක ජාය පාඩම. මම එකක් ප්‍රමේය කියලා දෙන්නම්. වෘත්තයක් තියෙනවා. ජායක් ඇඳලා තියෙනවා. කේන්ද්‍රයේ තියෙනවා මෙතන. කේන්ද්‍රයේ දර ලම්බයක් ඇඳලා තියෙනවා. අක්ෂ 90ක් ඇඳලා තියෙනවා. මේ දිග සෙන්ටිමීටර 8යි කියලා දීලා තියෙනවා. A B right. මම මේකට සම්බන්ධ ප්‍රමේය කියලා දෙන්නම්. පුතේ 10 වසරේ ඉගෙන ගන්න වෘත්තයේ ජාය පාඩමේදී ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ඒහි ජායකට ලම්බයක් ගෙවුවොත් ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා එහි ජායකට ලම්බයක් ගෙවුවොත් ඒ ලම්බය අඩියෙන් එම ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බයක් ගෙවුවොත් ඒ ලම්බය අඩියෙන් එම ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? දැන් මෙතන ජායක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ කේන්ද්‍රෙල හරියටම අංශක 90ක් ගහනවා. ලම්බයක් ගහනවා. ඒ ලම්බේ අඩිය තියෙන්නේ අන්න එයාගෙන් මේ ජාය සමාන කෑලි දෙකකට සමාන කොටස් දෙකකට බෙදෙනවා. ආන් මෙතන ඒ දේ තමයි මෙතනට ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ කේන්ද්‍රයේ ඉඳලා ඔබට පේනවා මෙතන අංශක 90යි කියලා ලම්බයක් ගහලා තියෙනවා. ඒ ලම්බේ අඩියෙන් මේ ජාය සමාන කෑලි දෙකකට බෙදෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ඕ රූපේ දැක්වෙන්නේ ඕ කේන්ද්‍රයේ වෘත්තය අරය සෙන්ටිමීටර 10ක් වෙනවා. ආ මේකේ අරය තියෙන මේ තියෙන අරය මෙන්න මේ අරය සෙන්ටිමීටර 10යි. මේකේ අරය සෙන්ටිමීටර 10යි. හරි? AB ජාය දිග අහනවා. මෙන්න මේ ජාය දිග අහනවා. මොකක්ද දන්නවද කරන්නේ? ඔයාලට පේනව නේද මෙතන ඍජු කෝණයේ ත්‍රිකෝණයක් මේදී. මෙතන තියෙන ඍජු කෝණයේ ත්‍රිකෝණයක් මෙන්න. මම මේකේ මෙන්න මේ පාදයේ දිග x කියලා දාගෙන මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා x හොයාගන්න. මේ පැත්තට එන උත්තරේ වල මේ පැත්තටත් එන මේ දෙපැත්ත සමාන. ඒ අනුව AB ජාය දිගද. right. කොහොමද ලියනවා මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ සලකලා පයිතගරස් ප්‍රමේය. කොහොමද? කර්ණයේ වර්ගයේ 10 වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතු. 8 වර්ගයේ ධන x ගේ වර්ගය. උදේ 10 වර්ගයේ 100යි. සමාන 8 වර්ගයේ 64යි ධන x ක වර්ගය. ඉතින් 64 මෙහෙට ගියේ. උතර වටෙනවා 100 අඩු කිරීම 64 සමාන x ක වර්ගය. පුතේ 100 64 ගියහම 36යිනේ. සමානයි x ක වර්ගය. x ක වර්ගය 36යි නම් x කියන්නේ සෙන්ටිමීටර 6යි. x කියන්නේ සෙන්ටිමීටර 6යි. ඉතින් මෙන්න මේ දිග සෙන්ටිමීටර 6යි. එතකොට මෙයා සෙන්ටිමීටර 6 නම් එහා පැත්තත් සෙන්ටිමීටර
හයයි. ඒ කියන්නේ මේ සම්පූර්ණ AB ජාය දිග හය එකතු කිරීම හය තියෙයි. 30යි නෑ 12. එහෙනම් AB ජාය දිග යනු හොයා ගන්නවා සෙන්ටිමීටර 12. පැහැදිලිනේ මේ දිග සෙන්ටිමීටර 6යි නะ. මේ දිගත් සෙන්ටිමීටර 6යි. ඒතර 6යි 6යි සම්පූර්ණ දිග සෙන්ටිමීටර 12යි කියන. ඔන්න ඔහම අපිට 37 වෙනි කාලෙට අදාළ උත්තර ටික අපිට ලැබෙන්නේ ඒකදී ඕනෝනේ පයිතගරස් ප්‍රමේය සහ පුෘතේක ජාය පාඩමේ ප්‍රමේය. ඊළඟට වෙන විදිහට නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපි බලමු හදලා 38 වෙනි ගාන. ප්‍රශ්න අංක 38. රූපේ මෙහෙමයි කියන්නේ. මේ පැත්තට මේ පැත්ත සමානයි මේ පාදයට සමානයි කියලා කතා කරන්න දෙයක් නැහැ. මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි. ඒ පාද දෙකක මධ්‍ය ලක්ෂ නෙමෙයි මේ පාදේ මධ්‍ය ලක්ෂය මේ පාදේ මධ්‍ය ලක්ෂය මේ හරිද මම කියලා දෙන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා දෙන්න ඒක 70යි අපි ප්‍රශ්නෙට එමු පස්සේ හරි ප්‍රශ්නෙට එමු පස්සේ මේකට අදාළ ප්‍රමේය කියලා දෙන්න ඈ ඔන්න බලන්න පුතේ මම මේ හැඩයටම ගන්නම්කො නැත්නම් ඔයාලට ඊඩියා එකක් පොඩට ගන්න අමාරුනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය මම හිතන්නේ ජ්‍යාමිතියේ ප්‍රමේයන් අතර ටිකක් සුවිශේෂී ප්‍රමේය ඔය මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ ඊතුරට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය සහ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය ජ්‍යාමිතියේ තියෙන ප්‍රමේයන් 42ක් තියෙනවනේ මූලික ලෙස මූලික ප්‍රමේයන් 42ක් තියෙනවා පුතේ ඔය 42 අතරට ඉන්න විශේෂ කෙනෙක් තමයි ඔය මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ මොකද්ද මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මෙන්න මේ අපිට බලා ගන්න මේ පාඩම කරද්දි හිතේගෙන තියෙන කෙනෙක් ඉන්නවනම් නැවත තලට අවස්ථාව කියන මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක ඉගෙන ගන්න. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ. දැන් හිතමුකෝ මේ පාදයේ මැද මේකයි. මේ පාදයේ මැද මේකයි. මේ පාදයේ මැද මේ පාදයේ මැද මේ. මම මේ දෙන්න යා කරනවා. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ඔන්න ඔය රේඛාව පිළිබඳ. මොකද්ද දන්නවද මම මේක xy කියලා නම් කරන්නම්කෝ. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කොට අඳිනු ලබන රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙයා. තුන්වෙනි පාදයට සමාන්තර වන අතර මෙයි මේයි සමාන්තර වෙනවලු. තුන්වෙනි පාදයේ දිගින් හරි අඩකට සමාන වෙයි. මේකෙන් භාගයකට මේක සමාන. ඔච්චරයි. ඕක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයය. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කොට අඳිනු ලබන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි හරි තුන්වෙනි පාදයේ දිගින් හරි අඩකට සමාන ඒ කියන්නේ මෙයා 10 නම් ඒකෙන් භාගෙන ඉතන ඔච්චරයි ඕක තමයි ප්‍රමේයය දැන් ඒකට අනාලෝ මේකේ මේ මධ්‍ය ලක්ෂය මේ මධ්‍ය ලක්ෂය මෙන්න මේ රේඛාව මෙතන රේඛාවට මොකද වෙන්නේ සමාන පැහැදිලිද දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ e a අපෙන් අහනවා EFC කෝණේ විශාලත්වය EFC මෙන්න මෙතන කෝණේ විශාලත්වය කියන්නේ අපි කොහොමද එයාව ගන්න ඔන්න බලන්න වෙයි ඈ හොඳට බලන්න දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයට අනුව අපි දැනගත්තා මේ රේඛා දෙක සමාන්තරයි කියලා බලන්න මේ රේඛා දෙක සමාන්තරයි හරි මෙතන අංශක 70යි මෙතන අංශක 30යි මෙතන කීයද කියලා මම බලනවා. ඔබ බලන් ඉන්න මම කරන විදිය. මෙතන 70යි මෙතන 30යි මෙතන කීයද කියලා හොයා ගන්නවා. මේ ත්‍රිකෝණේ සලකන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් මෙයා 70 මෙයා 30 මෙයා කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි නේ. එනං යනු මෙයාව මට ලියා ගන්න පුළුවන් FCB කෝණය මට ලියා ගන්න පුළුවන් 180 න් අඩු කරනවා මේ දෙන්නගේ එකතුව 100ක් එතකොට අංශක 80යි කියලා මට මෙයා අංශක 80යි අතන දෙරේ පැහැදිලිද මෙයා 70යි මෙයා 30යි 70යි 30යි 100යි එන අනිවාර්යෙන් මෙයා 80යි හොඳයි දැන් මෙයා 80 වෙච්ච ගම වාට පේනවා මෙන්න මෙතන 100ක් වුණා
මේ පේනවා සී අකුර සී අකුර හැඩේ කෝණ වලට අපි කිව්වේ මිත්‍ර කෝණ යාළු කෝණ මිත්‍ර කෝණ වල එකතු අංශක 180ක් වෙනවා කියලා ඉගෙන ගන්න මේ රේඛා දෙක සමාන්තර වෙලා ඉන්නා මිත්‍ර කෝණ වල එකතු 180ක් වෙනවා එහෙනම් ඒ අනුව පැහැදිලි ඔයාලා දන්න යන්නේ කියලා E F C කෝණ යගේ සමානයි 180ෙන් මේ 80 අඩු කරන්න උත්තරේ වට එන අංශක 100යි ඔන්න බලන්න මම යාව ලබා ගන්න මෙතන කෝණ අංශක 100යි අයිබුදේ මේක මිත්‍ර කෝණ මිත්‍ර කෝණ වල එකතු 180ක් වෙන්න ඕනේ මේ පැත්ත 80 නම් අනිවාර්යෙන් මෙතන අංශක ඔන්න ගත්තා අන්න එහෙමයි 38 වෙනි ගාන අපි හදන්නේ අපි යනවා ඊළඟට 39 වෙනි ගානට 39 වෙනි ගැටලුව ප්‍රශ්න අංක 39 බලන්න මේකත් 10 වසරේ ඉගෙනගත්ත පාඩමකින් වෘත්තයක කෝණ පාඩම අදාළ කරගත්ත ජ්‍යාමිතික ප්‍රමේයක් තමයි 얘 දෙන්න බලමු මොකක් කියලා දෙන්න ප්‍රමේය එයා 25යි බලාගෙන ඉන්නේ මෙයා C මෙයා D B A අපිට කියන්නේ C B D විශාලත්වය C B D මෙන්න මෙයා කියේවි කියලා යා හොඳයි අපි අරගමු මේකට ඕන වෙනවා ජ්‍යාමිතික ප්‍රමේය දෙකක් එකම පාඩමකට මොකද දන්නවද දැන් මෙතන මේ ඩොට් එකක් තියලා තියෙනවද ඒ කියන්නේ මේ කේන්ද්‍රය උන් එයා කේන්ද්‍රේ නම් මේ තියෙන විස්කම්භය උන් මේ විස්කම්භය AC කියලා කියන්නේ විස්කම්භය පොදේ 10 වසරේ ජ්‍යාමිතික නීතියක් කියලා මෙන්න මේ විදිහට මම මෙතන හඳුන් කියනවා හොඳට අවධානයෙන් අහන් ඉන්න ඔයාලට වෙන හිමින් කියලා දෙන්න මේ ටික අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ 10 වසරේ ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා වෘත්තයක කෝණ පාඩමේ මේ කේන්ද්‍රේ විස්කම්භයක් මේ තියෙන්නේ මේ විස්කම්භය එතකොට විස්කම්භය මගින් පරිධියේ හැදෙන කෝණ අංශක 90 ජ්‍යාමිතික ප්‍රමේය විස්කම්භයක් මගින් පරිධියේ හැදෙන කෝණ ඍජු අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණය වේ කියලා මේ AC විස්කම්භයේ කේන්ද්‍රය හරහා ගිල තියෙන මේ විස්කම්භය විස්කම්භය මගින් පරිධියේ හැදෙන කෝණ අංශක 90 මේ තියෙයි විස්කම්භය මගින් පරිධියේ හැදෙන අපි ඕකට කියනවා අර්ධ වෘත්තයේ කෝණ හරියට මාංශ කල්ප. එතකොට පුතේ මේ විස්කම්භය. එහෙනම් මේ විස්කම්භය මගින් පරිධිය හැදෙන තියෙන කෝණය තමයි මේ තියෙන්නේ. පේනවද? එහෙනම් මෙතන කෝණය අංශ 90. මෙයා අංශ 90. ඒක ලියමු. A B C කෝණය සමානයි අංශ 90. මේ ප්‍රමේය මෙන්න යෙදුණා. හරිද? ඊළඟට යෙදෙනවා තවත් ප්‍රමේයක් මොකද දන්නවද එම පාඩමේ මුගන්වනවා එකම චාපකණ්ඩයේ මගින් පරිධියේ හැදෙන කෝණ සියල්ල සමාන වෙයි එකම චාපකණ්ඩයේ මෙහෙම හිතන්න මෙන්න මේ මේව හැදෙනවා මේ චාපකණ්ඩයේ මගින් මෙතන හැදෙනවා කෝණ එම චාපකණ්ඩයේ මගින්ම තව කෝණයක් මෙහෙම හැදෙනවා එකම චාපකණ්ඩෙනි මේ චාපකණ්ඩයේ මගින් මෙතන හැදෙනවා කෝණය එම චාපකණ්ඩයේ මගින්ම මෙතනත් හැදෙනවා කෝණය පුතේ මේවා සමානයි. ඒවා සමානයි කියලා උගන්වන එකම චාපකණ්ඩයේ මගින් පරිධියේ හැදෙන කෝණ සියල්ල සමානයි. දැන් මම මේ රූපෙට උදව් වෙන විදිහටයි මෙතන රූපය අඳින්නේ. නැත්තම් අපි ඕක ජ්‍යාමිතියේ පාඩමේ නම් ඉගෙන ගන්න ඔය ප්‍රමේය මෙන්න මේ විදිහට. එකම චාපකණ්ඩයේ විතර ලකුණු කරලා මෙන්න මෙහෙමයි. අන්න ඔහොම නෙයි. මේ කෝණ සියල්ල සමානයි. දැන් ඕක මම මෙතනට ඇප්ලයි කරන්න ගියාම ඔයාලා උරු කරකව කවර වෙන්නේ බෑ. එකම රූපේ දින හැඩයටම අදාළට කැන්දිය මේ කෝණ සමානයි දැන් බලන්නකෝ මේ AB කියන චාපකණ්ඩයක් තියෙනවා නේද AB චාපකණ්ඩයේ පරිධිය හැදිච්ච කෝණයක් මේ ඊට 25 එයාගෙන්ම පරිධිය හැදෙන තවත් කෝණයක් මේ තියෙන්නේ නේද මේ දෙන සමානයි නේද එකම චාපකණ්ඩෙනි මෙතන හැදෙන මෙතන හැදෙන මේ දෙන සමානයි එතකොට මෙන්න මේ තියෙන පොඩි පොඩි ස්පේස් එක මේ ඒක 25යි මේ අංශක 25 අපි ඒකද නේද? A B D කෝණය සමාන අංශක 25. සමාන අංශක 25. දැන් බැරිද අපිට මෙයා හොයන්න? පුළුවන්. මේ සම්පූර්ණ එක්කෙනා අංශ 90යි.
මේ සම්පූර්ණ එක්කිනාංශක 90යි. මේ කොටස 25යි. අපිට ඕනේ මෙන්න මේ ටික හොයන්න. එහෙනම් පුතේ කතන්දරේ පැහැදිලි. D B C කෝණය යගේ ගන්න මම මොකට කරන්නේ? අංශක 90යි. ඔය මට ආපු අංශක 25 අඩු කරනවා. පුතේ මට එනවා අංශක 65යි. මට එන උත්තරේ අංශක 65. පැහැදිලිද? මේ චාපකණ්ඩයේ වගේම පරිදි හැදෙන කෝණයක් මේකයි. මේ චාපකණ්ඩයේ වගේ හැදෙන අනිත් කෝණය මේතියේ. ඒ දෙන්න සමානයි. ඊට පස්සේ මේ තියෙන විස්කම්භය, විස්කම්භය වගේම පරිදි හැදෙන කෝණය මේතියේ. එයා අංශක 90යි. එතකොට පුතේ මෙයා 90යි නම් මෙයා 25යි නම් මෙයා ගගේ ගන්න දන්න ඔයාලා මේ 90යි මේ 25 අඩු කරා. අංශක 65යි කියන්නේ. 39 වෙනි ගානට මට ඔය විදිහ ලස්සනට උත්තරේ. 40 වෙනි ගාන පතහා නිර්මාණ ප්‍රශ්න අංක 40 පතහා නිර්මාණ අපි බලමු මේක රූපයක් තියෙනවා මේක C B A රූපේ A හා B ලක්ෂ වලට සමදුරි ආ A හා B ලක්ෂ වලට සමදුරි පටන් ගන්නකොට A හා B එහා විගෝ ලක්ෂ දෙකක් මම ඔයාලට පුනපුනා කියලා දියද ලක්ෂ දෙකකට සමදුරින් නම් මොකද අඳින්න ඕන ලම්බ සමච්චයද මතකද පත හතර පළවෙනි එක ලක්ෂයකට නේතු දුරින් චලනය වන ලක්ෂයකගේ පතේ අපි ඒකට කියන්නේ වෘතයේ දෙවෙනි එක ලක්ෂ දෙකකට නේතු දුරින් චලනය වන ලක්ෂයකගේ පතේ අපි ඒකට කියන්නේ ලම්බ සමච්චයද තුන්වෙනි එක රේඛාවකට නේතු දුරින් චලනය වන ලක්ෂයකගේ පතේ අපි ඒකට කියන්නේ සමාන්තර රේඛාව හතරවෙනි එක එකිනෙක ඡේදණය වන රේඛා යුගලයකට නේතු දුරින් චලනය වන ලක්ෂයේ පතේ අපි ඒකට කියන්නේ කෝණ සමච්චය. දැන් මෙතන තියෙන්නේ A හා B ලක්ෂ දෙකට නියතු. ඒතර අපිට අඳින්න තියෙන්නේ ඉස්සලාම මේ A හා B තුහම් ලම්බ සමච්චය දෙක. AB ගේ ලම්බ සමච්චය දෙක ගහමු. ඊට පස්සේ ලක්ෂ දෙකට සමදුරින් AC මත පිටින් ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය දල් දෙක එම ලක්ෂය D ලෙස සම්බන්ධ. මේකගේ ලම්බ සමච්චය දන්නවනේ මෙතනින් කවකටද තියෙන්නේ භාගයට විතරක්. පුඩින් චාපයක් ගන්න වැටින් චාපයක් ගන්න මෙතනින් පුඩින් චාපයක් ගන්න වැටින් චාපයක් ගන්න අවසානයේ ඒ චාප දෙක කැපෙන තැන දෙක යා කර ගන්නවා ඔන්න ඒහා බීට සමුදුරින් යන ලක්ෂයේ පතේ ආව ලම්බ සමච්චය දෙකේ ආව ඒ ලම්බ සමච්චය දෙකේ ඒ සීව කැපෙන තැන මෙන්න මෙතන නම් කරන්න D ඔන්න තියෙනවා ඇදලිද ඔන්න ඔය විදිහට තමයි පුතේ 2016 අවුරුද්දේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ජ්‍යාමිතික ගැටලු ටික බෙදිලා වෙන් වෙලා තිබුණා. ඔය 16 අවුරුද්ද නව විෂය නිර්දේශය. පරණ විෂය නිර්දේශකුත් තියෙනවා ඈ. දැන් සටහන් කරගන්න.
ඉවරන් කියනවට හතරි සෙක්වෙනි ගානනම් තා පහසු සරල ගාන තන්න එකටම ජාම්දිය ප්‍රමයන් ඉදීන අවශ්‍යයි කියලා සරල රේකාවක් මත පිහිටි බද්ධ කෝණ වලින් කිය පංචක 30යි මේ x ප්‍රධාන සරල රේකාවක් මත පිහිටි බද්ධ කෝණ එකතු 180යි එහෙනම් මෙතන ලියන එක x එකතු කිරීම පංචක 30 එකතු කිරීම බලන්න මෙතන අංශක 50යි මෙතන අංශක 60යි මම මෙතන හොයා ගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් ඒ තුන් දෙනාගේ එකතු අංශක 180යි එහෙනම් පුතේ මෙයා 50යි මෙයා 60යි නා 110යි මෙයා අංශක 70ක් ඒ 180 වෙන්නේ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මෙයා 50යි මෙයා 60යි මෙයා 70ක් කුරුත් තමයි 180 මෙතන 70ව කතා කරන්න දෙන්නේ බය නැතු ඉසට් අපරක් මෙන්න තියන ඉසට් අප මෙන්න මෙතන කෝණය මෙන්න මෙතන කෝණයට ප්‍රතිේ සමාන වෙනවා ඒ කියන්නේ ප්‍රතිේ x යගේ වට එන අංශක 70 x යගේ වට එන අංශක 70යි කියලා පහසු ඊළඟට 43 සමකෝණී කෝණ 43 වෙනි ගාන සමකෝණී කෝණ ගැන ඒක තුට්ටක් මට ප්‍රමේය කියලා දෙන්න සිද්ධ වෙනවා මොකද කලින් අපි හඳපු ගණන් වලට ඒක ආවේ නැති මම කියනවා මේක තමයි ගන්න. එදෙල සමාන්තරයි මෙයා 3 cm 4 cm x මෙයා හොයන්න තියෙන මෙයා 12 cm. මුදේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ කියන්නේ මොකක්ද නේද? මම මේකටම ගැලපෙන විදිහට රූපය අඳින්න නේ. ප්‍රමේයට අදාළ රූපෙත් මේකට ගැලපෙන විදිහටම අඳින්න. ඒක ඔයාලට මේක ඇප්ලයි කරගන්න බේසි. ඔන්න බලන්නකෝ. මම කියනවා මේ ත්‍රිකෝණ යුගලේ සමකෝණී කියලා. ඔන්න බලන්න ඉන්නේ.
මම මේ පාදයේ x කියලා දාන්නම් මේ පාදයේ y කියලා දාන්නම් මේ පාදයේ z කියලා දාන්නම් මෙයා සිම්පල් a කියලා දාන්නම් මෙයා සිම්පල් b කියලා දාන්නම් මෙයා සිම්පල් c කියලා දාන්නම් ඒ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය හැදෙන්නේ ත්‍රිකෝණේ පාදත් එක්ක ත්‍රිකෝණේ පාදත් අතර සමබරවාද අතර සම්බන්ධතාවයක් තමයි මේකෙදි තියෙන්නේ බලමු මොකද්ද හොඳයි හුඟක් නේ समांतर मेन मेतन को त्रिकोण ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සමකෝණී ත්‍රිකෝණ මොනවා කියලාද කියන්නේ සමකෝණී ත්‍රිකෝණ ඔන්න ඔය සමකෝණී ත්‍රිකෝණ වලට අපි මම මේ දැන් කියන්න යන ප්‍රමේය වලංගු මේ විදි ඉස්සලා එක ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමාන වෙන්න ඕන එහෙම සමාන වුණොත් ඒවට අපි කියනවා සමකෝණී ත්‍රිකෝණ කියලා අන්නේ සමකෝණී ත්‍රිකෝණ වලට මම මේ දැන් කියන්න යන ප්‍රමේය තියෙනවා මතක තියාගන්න පුතේ සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාතයේ නියතයක් මොකක්ද ඒ කිව්වේ කියලා මම පෙන්නන්න දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණීනේ ඒගොල්ලන්ගේ අනුරූප පාද අතර අනුපාතයේ සමාන ඒ කියන්නේ මම මෙහෙම ගන්න මම මෙතන පාදයෙන් පටන් ගන්නම් x බෙදි මේ පාදයට මෙයාගේ අනුරූපෙක් කියලා හොයාගන්න මේ පාදයට මෙයාගේ අනුරූපෙක් කියලා මේ පාදයේ කියන්නේ මේ තරුව දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ මේකේ තරුව දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ මේකේ එහෙනම් මෙයාට අනුරූපෙක් කියලා මේ c එහෙනම් x බෙදීම c පුතේ සමාන වෙනවා මම මේ පාදේ තෝරගත්තොත් y බෙදීම මේ පාදෙට මෙතන අනුරූපෙක් කියලා හොයාගන්න කෝණෙත් එක්ක බලන්න මේ හරිය දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ මේක හරිය දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ මේකේ a සමාන වෙනවා මෙන්න මේ පාදයේ බෙදීම මේ පාදයට අනුරූපෙක් කියලා තෝරගත්තොත් මේ පාද කියන්නේ ඩොට් එක දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඩොට් එක දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්නේ කවුද මේ b ඔන්න ඕක ලියන්න ඕක තමයි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ කිසියම් ත්‍රිකෝණ දෙකක් සමකෝණී නම් ඒගොල්ලන්ගේ අනුරූප පාද අතර අනුපාතය නියතයි අනුරූප පාද හොයාගන්නේ මම දැන් ඔය කිව්ව විදිහ මෙයා තෝරගත්තොත් එයාට මෙතන අනුරූපෙක් කියලා හොයන්න මෙයා ඉන්නේ මේ තරුව දාලා තියෙන කොණ්ඩේ ඉස්සරහින් ඉන්න පාදේ. මේකෙත් තරුව දාලා තියෙන කොණ්ඩේ ඉස්සරහින් ඉන්න පාදේ. ඒතර මෙයාට මෙයා තමයි අනුරූපද. ඊපස්සේ මෙයා තෝරගත්තොත් y කියලා කියන හරිය දාලා තියෙන කොණ්ඩේ ඉස්සරහින් ඉන්න පාදේ. මේකෙත් හරිය දාලා තියෙන කොණ්ඩේ ඉස්සරහින් ඉන්න පාදේ තමයි යාගේ අනුරූපද. ඊට පස්සේ z තෝරගත්තොත් z කියන්නේ මේ ඩොට් එකට ඉස්සරහින් ඉන්න පාදේ. මේකෙත් ඩොට් එකට ඉස්සරහින් ඉන්න පාදේ. ඔන්න ඕක තමයි සමානයි නේද? ඒක වැඩි. ඔය ප්‍රමේය මෙතනට දාන්න ඉතින්. මේ ඉගෙනගත්ත ප්‍රමේය මේ ත්‍රිකෝණ දෙක සමකෝණී මෙයාට මෙයා සමානයි මෙතන කෝණය සමානයි මෙතන කෝණය සමානයි මේ ඊමයි මේ දැන් එහෙනම් දානවා සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කොමෙතරින් පටන් ගන්න මේ පාදයේ බෙදීම හතර බෙදී හතරට මෙතන අනුරූපෙක් වෙනවා හතර කියන්නේ ඩොට් එක දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාද මෙතන ඩොට් එක දාලා තියෙන කෝණෙට ඉස්සරහින් ඉන්න පාද මේ ඉන්නේ 12 හතර බෙදීම 12 සමානයි මෙයා තුන බෙදීම තුනට මෙතන අනුරූපෙක් කියලා හොයාගන්න. තුන කියලා කියන්නේ තරුව දාලා තියෙන කෝණයට ඉස්සරහින් ඉන්න පාද. මේකේ තරුව දාලා තියෙන කෝණයට ඉස්සරහින් ඉන්න පාද x. අනිත් ඒවා වැඩක් නෑ අපිට. ඔය දෙකෙන් ගේම ගහගන්න පුළුවන්. රයිට් අනිත් ඒවා දීලත් නෑ. මේ බලන්න මේ පාදයට අනුරූපෙක් කියලා හොයාගත්ත. මේ පාදයට අනුරූපෙක් කියලා මේ පාද කියන්නේ ඩොට් එක දාලා තියෙන එකට ඉස්සරහින්. මේකත් ඩොට් එක දාලා තියෙන ඉස්සරහින් ඉන්නේ 12. හතර බෙදීම 12 සමානයි. මේ පාදයට අනුරූපෙක් කියලා මේ පාදේ කියන්නේ මේ තරුව දාලා තියෙන කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ. මේකේ තරුව දාලා තියෙන කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ. දැන් මේ පාදෙට මෙයා අනුරූපයි මේ පාදෙට මෙයා අනුරූපයි. ඒ දෙක අතර අනුපාතය සමානයි. ඔන්නදී. දැන්ම හාරස්කුටි.
x4 වැඩි කරාම 4යි x 3 12 3 වැඩි කරාම 36යි දැන් x යන්න දෙපැත්තම 4ෙන් බෙදන්න 4ට 4 කැපුණා x සමානයි 36 4ෙන් බෙදුවම සෙන්ටිමීටර ඔන්න පුතේ උත්තරේ x යගේ සෙන්ටිමීටර 9යි කොහොම මේවා තවදුරටත් ලස්සනට කියලා දෙන්න තව උදාහරණ එනවනේ එකපාරම හිතන්න ක්ලික් වෙන්නේ නැහැ මුලින්ම ඉගෙන ගත්ත කෙනෙක්ට ටිකක් ඒක පේනවනේ ව්‍යාකූරයි තව ගණන් හදනකොට මම ඒක නෑ මම හැම වෙලේම හම් වෙනවා තව තව විදිහකට ඔක කියලා දෙන්න ඔලුවට තේරුම් ගන්න දැන් ඔය දෙක ලියන්න පටන් ගන්න right දැන් අපි මෙතනින් මේ කොටස අනාතර කරමු යාමිතිය ඕනට වැඩි ඕනම දෙයක් ඕනම නැහැ අංකුවනේ මේක හිවිසරේ අපි ටිකෙන් ටික උඩ දාගමු අපිට කල් තියෙනවා නොවැම්බර් පළවෙනිදා ඉඳලා පන්ති පටන් ගන්න අවසර ලැබිලා තියෙනවා තාම මම තීරණයක් අරගෙන නැහැ නොවැම්බර් පළවෙනිදා පන්ති පටන් ගන්නවද කියලා පටන් ගත්තොත් පටන් ගන්න ඔයාලගේ විතරයි ඔයාලා අවසර විතරයි මොකද පොදුවේ අපි හිතාගෙන ඉන්නේ දෙසැම්බර් මාසෙම සුපුරුදු පරිදි අපි අර නව පන්ති ආරම්භ කරන විදිහටම දෙසැම්බර් මාසෙම පන්ති ආරම්භ කරන්න කොහොමද තව එක මාසයක් තියෙනවා මෙතනදී පටන් ගන්න ආයිත් අලුත් බැච් එකක් පටන් ගන්න උනරා ගොඩාක් දුරට හිතාගෙන ඉන්නේ දෙසැම්බර් මාසෙම පන්තිය ආරම්භ කරන්න ඔන්ලයින් මේ නොවැම්බර් මාසෙත් කොහොමම ගිහිල්ලා ඉතින් අපි ඒක ආයතනයේ ගුරුවරුත් එක්ක සහ අනිකුත් ආයතන ගන්න තීරණත් එක්ක බලලා ඔයාලට තීරණයක් දෙන්නම් ඉමමාර කිව්ව එක ඔයාලා වාසනාවන්තයි ඔන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා පුතේ ආ පන්ති නැවතත් ආරම්භ කරගෙන යන්න බලමු අපි තීරණයක් අරගෙන ඔයාලට කියන ගොඩක් දුර පටන් ගත්තොත් ඔයාලට නොවැම්බර් මාසේ ඔයාලට විතරක් වේවි ඉතින් අපි බලමු හොඳ දිදියා හොඳ දෙයක් කරගෙන අපි ඉස්සරහට වැඩි කරගෙන යමු කොහොමත් මේක වැඩනව තියෙන්නේ නැහැ මේ ඔන්ලයින් වැඩි මේ කරගෙන යන ටික මේ විදිහටම පුතේ එයි දෙයි කියලා ඉස්සරහට කරගෙන යමු එහෙනම් අද රැදී අපි අද හවස රාත්‍රී 7ට 10 වසරේ කරම් පන්තියත් එක්ක නැවත මුණගැහෙනවා එහෙනම් හැමෝටම ආයුබෝවන් උසස්